වැඩමවා වදාළ ගෞරවනීිය වන්දනීය පූජනීය මහා සංගරත්නය නවසරයි. වේදිිකා වෙ සිටින ගෞරවනය කිිතුනු පූජගතුමනි ගෞරවනියය ඉස්ලාම් පූජකතුමනි එවගේම ගෞරවනය හින්දු පූජගතුමනිි. මේ දිවිනැගුම දෙපාර්තමේන්තුව බිහි කරන්න නන්ත ප්‍රමාණ වෙහෙසක් කරගෙන ඊට නායකත්වේ දීපු ඒ වගේම දැනටත්ව ට නායකත්වේ දෙන ගරු වාර්ථික සවර්ධ නාමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතුවමනිි ඒ වගේම මේ අවස්ථාවට සභාගිවී සිටින සියලුම ගරු අමාත්‍යවරුණි ඒ වගේම සියලම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණනි සියලුම ගරු පලස්සබභහ අමාත්‍යවරුණ මන්ත්‍රීවරුණ ඒ වගේම පළපපාලන මන්ත්‍රීවරුණි දිවිිනගුම ාර්තමේන්තුවේ සියලුම නිලධර මහත්මහත්මේණි. ඒ වගේම ප්‍රජාමූල සංවිධාන ජාලය නියෝජනය කරමින් මෙහි පැමිණි ආදරනීය මවරුණ පියවරුණ සහෝ සහෝදරියනි දූදරුවනිී ඔබ සිරුදනාගෙන් අවසරයි. මේ දිවිනැගුම ජාතික ව්‍යාපාරය මේ දෙපාර්තමේන්තුව මේ රටේ ඉතිහාසේ අමාරුවෙන්ම බ බීවෙච්ච දෙපාර්තමේන්තුව කියලා කිවොත් ඒ එක හරි. මේ දෙපාර්තමේන්තුව ප්‍රසූත කරන්න තිබිච්ච අමාරුවක් මේ දිවිනැගුම දෙපාර්තමේන්තුව කියන බබාව ප්‍රසූත කරන්න ගියාම අධිගරනෙන් ඇල කිවා වින්නපුුගම කරන්න යාට බැෑ ඔහොම බෑ වින්නබපුගම කරන්න මෙහෙම කර ඩෝන කියලා. කට්ටිය ගියා උසාවිී දනතා විමුක්ති පෙරමුණ මේ නවත්තන්න උසාවිගියා. දන්න සෙල්ලං ඔක්කොම දම්ම උසාාවයට කි හිල්ල. පලාස්සබහ ඔක්කොකෙෙන්ම අවසරය ඕනේ කිව්වා. සරල බහුතරෙන් පාර්ලිමිේන්තුව සමත කරන්න. ඊළකට කිව්වා එහෙම නැත්තන් තුනෙන් දෙකක් ඕෝනේ කිව්වා. මේ දෙපාර්තමේන්තුව බිහි කරන කොටට දීපු වදයක්. හැබැයි. ඒ මොනවදය දුන්නත් ඒ ඕන වදයකට අපි ඔට්ටුයි කියලා සූදානම් කියලා පෙන්නලා බැසිල් රාජපක් සෑමතිතුමාට පුළුවන් ගුණා ඒ හම වදයකටම මුහුණදීල ජාරගෙන මේරතේ දිලිඳු ප්‍රජාව බලගන්වන මේ ජාතික ව්‍යාපාරය ගොඩනගන තරට අරගෙනන්න. අධ කරෙන් දාාපු නී තිරීති බුදුුව අන්ේ මොනවද නොකිව්වේ. නන ලල වැරදිත් පවා බැල්ලූ අප පනතේ. ි රි පාපිලි හරිද ඉස්පිලි හරි තිිත තියෙනවද කොමාව නැද්ද කොමාවනැතන් කොමාවටත්තුනෙන් දෙකක් ඕොනේ කිවා. ඒ විදියට බැලවා ඒ හතුරු කල්ලි බැලුව විීධ උපාය උපක්‍රම යොදල දලුව මේරතේ දිලුඳු ජනතාව ආර්ථික සම්වර්ධනය ප්‍රධාන බලවේගයක් බවට පෙරන මේ ති ිනික ්‍යපාරය පොඩි පටන් කරන්න දොර්මේතු බිහිමන එක වලක්න්න. දිි ග පර තු එකකතුවෙන මනිසුන් ස් ්‍රරමට පලබන අනාගතයක් හැදනක නවත්තන්න.ඒනිසා තමනන්සෙල ඔක්කම එක හතකින් මංගිතනවා. මේ රජය බිවුණේ නැත්නම් ජනාධි පතිතුමාන් ග නායගත්වෙන් මේ ආණ්ඩුව මේ පලොවක් ්‍රියහත්මක වුණේ නැත්නම්. මේරටේ දිල්ලුදු ජන සමාජය ආර්ථික මේ වශයෙන් බලගන්න වන මේ රඩ පිළිවෙලක් උපදවන්න පුළුවන් කම ලැබෙනිනේ. ද එදා දෙදශ පහ වෙනකොට මේ රටේ සමුෘර්ධි ව්‍යාපාරය හිටපු ජනතාව එමනත්තන් සමෘර්ධි නිලධාරින් එයායට තිබුණේ මේ තමන්ගේ ඉල්ලිම් නෙවයි. තමන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන ක්‍රමයක් හදන්න කියන ඉල්ලිම් මෙන කාලයක් නෙවෙයි. දිලිුඳදු ජනාව සවි බල ගන්වන්න මෙහෙම කරන්න අරම කරන්න කියන කාලයක් නෙවෙයි. තමුුණනාාන්සලට මතකයි. එදාස් පහ වෙනකොට තිබුණේ ෝම මේරට බොහොම අසරණ වෙච්ච තනක අවුල්වෙච්ච තනක යුදධ කරලා හෙම්බත්වෙච්ච තනක සාකච්ඡාවෙන් බෙල්ලකපන තනක දියරැද දෙෙන්න්නෙවෙයි සාම සාකච්චාවෙන් සාම දියරච්චෙන් මේ මවපුලොෝ දෙකට බෙදන තනක එදා තිළිදු ජනයාගේ ආර්ථිකය සලි බලගන්වන යෝජනා කතා වුණේ නෑ මුළු රටම බලාගෙන හිටිය මිනි මරු ත්‍රස්ථවාදයෙන් මවබිම නිදහස් කරගන්න දිනයක් දිහා. අපේ මව්පොලවට සාමය උදාවෙන දවසක්තිහා. එහෙම දවසක්ෙනක මුළු රටමේදා බලාගෙන හිටිය. අපට මතකයි එදාපි පාරය පෙළපාලිගිය සමුෘදදි ්‍යපාරය වෙනුවට දිවිනගු ව්‍යාරයයක්කිල්ල ෙයි. දුපතාව සවිබල ගන්වන මහ වැඩ පිලි ලකිල්ල නෙවයි. අස්සරන වෙච්චාපේ මවබිම කොටියගේ බලය ඉදිරිපිට කොටියට රාජතාන්ත්‍රික භාාවය ඇස් පනාපිට ලැබෙන වෙලාවක. වෙනම රාජ්‍ය ඇස් පනාපිට නිර්මාණය වෙන වෙලාවක. අන්නේ විපතෙන් අපේ මවපොලෝ බේරගන්න කියන පරමාර්ථය ඇතමයි දෙදස් පහ වෙනකොට මේරටේ. කරලිය තිබුණේ එදා මන්ද රජ පක්ෂ ජනාධිපතිතුමන් තමුණාසල දන්නවා එතුමා එදා අපේක්ෂකයා හුනේ කැමැත්තෙන් නෙවෙයිනේ දෙදස් පහේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුර අපේක්ෂකයා දින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සබාපති තුමිය එතුමව පරත්දන්න වැඩ කරන වෙලාවක. එතුමා දෙදස් පහයාාවත් එනකොටත් කැලේගහත් නහන්න කැලේගහත් පාවිච්චි කළා. චන්ද්‍රිකා නොනද චන්ද්‍රිකා නෝන පැලවා මයින්ද රාජපක්ෂට දෙන්න ඕනේ පරත් දන්න බලාගන්න. සුනාමි සහ මන්්ඩල යෝජනාව ගෙනල්ල චන්ද්‍රරිකායක බදදාගත් ඇයි ජවි ේලියට දාන්න. විපේ එලියට දැම්ම චද්‍රකා හිතුව අයි ජවිපයකට කරගහන එකක් නෑ කියලා. ජවිපෙත් එලියට දාල දුන්න අපේක්ෂකකමක් කාලා වරෙන් කියලා. ආදරයට දීපු අපේක්ෂකකමක් නෙවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහගදර ප්‍රධාන කාර්යාලය වහලා තිබ්බා. එක පත්්‍රිකාාවක් ගහල රටේ බැදුුවෙන. මයින්ද රජ පක්ෂේක්ෂක හැියට දාලා පරත්ද ඕන කරන යට කට්ටු කුමන්ත්‍රන ෙදා ඕන තරං කලා. හැබැයි මේරටේ මේ මෞවබිමට සසාමය උදදා කරගන්න තිය ඕනෑ කම කොතරම් ප්‍රලද කියනවනම්. සබහපති නෙවයියදා කවුරු මොනකගුලෙන් ඇද්දත් මොලු මහත්රටම දැවන්ත ජනබලවේගයක් කැටියට නැගිතලයේ නායකත්වය බීකර බහන්ද තමයි මගේන්ම තත් හෝදරයා සහෝදරිය. අද මේ මව්පලෝ මෙතන තියෙනෙ තියේ දා සභාපති නෑ. අද ඉතින් ත කවර නවෙේයි. ද සභාපතියදව් කරන දෙදස් පයිද සභාපතිය දව් කරනද මන්දර පක්ෂද මහත්්‍ය ජනාධිපතිුණේ. සභාපතිනිය උදව් කලේනෑ සභාපති නිය කල් අනුකාපපු ගෝල බාල ෝොටික් උද කේනෑ. ඒගල හිතුවා ජනන් හදල පෙල්නුවවා සබහපතිනියයේද මෙත්තරයි සිංහල ජන්දම මෙතරයි දෙම ජද මෙතරයි මුස්ලිින් චන්ඳ මෙතරයි. රනිල් දිනනවා මයින්දට දිනන්න බෑ වැඩ කරන්න එපා. ලඩ කරල නික මාරු ඇටන්ෙපා කියල බයාගැන්ුවවා බයාගැන්වා බ බියඇති කලා. එනිසා එහෙම දෙදස් පහෙත් මහින්ද රාජ පක්ෂ ජනාධතිපති තුමාා ජනාධීපති වෙනනයක වලක්වන්න කැලේ ගස් පාවිච්ති කළා අවුරුදු හතරයි යුත්තය ඉවර කලේ නැත්ද චන්ද්‍රකා නොනට යුතය ඉවර කරන්න පුළුවන් උුණාද. ට කලින් හිටපු හලකුනාෑගක කියන්ට යුදත ඉව කරන්න පුුව ුණාද. යුදධය තිබ්බනම් ගම්බින්බලාද ප්‍රජා සම්වර්ධනය ආර්ථික සම්වර්ධනයද මාතෘකා වන නැගනීර බිම යුද පිටියක් හතරවටේ මයිංගහල දේශ සීමයිරිී ඇඳල විදේස හමුදා මේරටේ බින්න බැහලා රත හැම තැනම සිංහල මුස්ලිම් මිනිස්සුන්ගේ. අනනාත කද රුවලින් පිරිචචරතක්කහනම් රතාද. ව සුානයක් තවත් සුඩානයක් දැන් සමහර කියන දෑර ඉන්න ඇවිදින මන්තිරු හදල තියෙනවානේ බඩබසගන්න බඩබස්සගන්න ඇවිදින මන්තිවරු හදල යෙනවන්නේ මේ ඇවි ඇවිදන ගමන් සමහර ඉවා යුත්තේඉතින් හරි ඒක ඉවරයින්නේ. ඒ ඉවරයින්නේ එක අතිහිතේ අතීත මතක්යක් කරලා. අර සමරුපොතේ පිටුවක් පොඩි අතීත මතකයක් පළවෙනි ප්‍රථම ප්‍රේමේ වගේ සමහරු එම හිතනාවා යුද්ධගෙන මන්දන්න අරෙ ඇතිනකොට බඩ විතරන්ේ බඩ බැහල මොලේ බඩට මහිනවාද කියලා එම හිතනා ඉන්නවා හැබැයි මේ ගම්බ ධ අම්මතාත තමුණාසල අපි කවුරු තන්නවා උන්ඩ පුවලට සල්ලි වියදම කරාණන් තව දුරටත් ආරක්ෂක වියදම දවසෙන් දවස ඉහල කියානං මේරටේ දිල්ලිඳදු ජනයා සවි බලගන්න වන්න මේ වගේ වැඩ පිලිවෙලක් ගේන්න පුළුවන්ද ගඩ බෑ සියට ගණනක අද ආරක්ෂක වියදම පල්ල හටා වෙයි උන්ඩ වලට බෝම්බ වලට වියදං කරපු සල්ලි පතුරන් වලට වියදං කරපු සල්ලි ජාතිය ගොඩන ගන්න වියදං වෙන්නන්නේ නැත්තාද? කාලක යුත්තේ විශෂයෙන් විිසමනසන්න ඕනනේ යුදතේ බර කර න යුත්තේ මතමයි කලින් යුදතය ඉවර කරල නෑ සුද්ද තියාගෙනග සුද්දේ සුදතය සඳහා යුද්ධේ සුද්තේ සඳහා යුත්තේ දැන් කියෙනවා මනද හොරකන් කරන අණ්ඩුවලු හත්තිලාවේ හොරකං කරන න යුද්ධයනවත්තන්නන්නේ හොරමන්න හොරකමට හොඳටම හරින්න යුත්තේ යුතේ බුල සීප්තේ ඇයර කෝටියක් යරයිගුව මොක විගන ාධතිපති පර්මේතුුව හිල්ලා යදධ ති තන ස්කප බල ගන් කරන්නද. උඩිින් කාල බෝම්බ මෙහෙම දැම්මයිකිුවක්. මොකෝ රජයේ විගන කාාධිපතිත පර්මේන්තුව ඒවගහි ගන් කරන්නද. හිස්කොපපු අරන් ඇවිල්ලා මේ කොළඹතියාගෙන ගණන් කරන්නද නෑ. සුදදට හොඳමක තමයි යුදධේ! කලින් හිටපු නෝනල මහත්තුර ොක්කොම කළේ යුද්ධ නැවයි සුදදේ. සුද්ධට බරවච් චාණ්ඩුවක් නන් යුද්ධ නවත්තන්නේ නෑ. යුද්ධ තරන් සුද්දට හොඳ දෙයක් තව ඇත්තෙත් නෑ ඒ හන්ද තමයි කවරුවත් තෙලින් තීන නාරගෙන මේකට විරුද්ධව හිට නොගත්තේ. ඒ හන්දා මගේ අම් තාත්ත තේරුම් ගන්න ඒ අවුරුදු හතර ඇතුළට යුද්ධ ඉවර කරලා මේ බිමට නිදහසේ හුස්මගන්න වාතාාවරණය හදපු හන්ද තමයි අද මේ රට අද මේ මෞ්පොළොව. සලත්ක් ක අත්වලල් බැගෙන. ආර්ථිකේ මහ පෙරලියකට මේ ලැස්ති වෙන්නේ. දිලුඳු ජනයා නොසොලකා හරිනේ නැතුව ග්‍රාමීය පොදු ජනතාව සවිි බල ගන්නවගැෙන යනගමනකට මේ අදවතීරණ වෙලා තියන්නේ රාණවරුවන් රාජනායක ඇතුළු මේ හැමෝම ඒ මහා යෝද පින්කම මේ රටේ කරපු හදාා. දැ සුත් යුද්ධෙත්නෑ එනිසා යුද්ධෙක්ක බැඳිච්ච සුද්දෙත්නෑ විපක්ෂ ඉන්නවාමහර. මන්ත්‍රීතුමාලා ආරක්ෂක හමුදාවලට බුලට් ගන්නකොට තාම යනවා ගානය යාලට ඇයි ඒකාලෙ හපු කොන්ත්‍රාත් ඒකාලෙ එක හපු කොන්ත්‍රත් දිගටම ගන්නේ කොම්පැනිවලින් උන්ට යනවා එකයිගානක් හැම උන්ඩෙෙන් මාරයට අන්න යුද්ධය සුද්ධය කර ගත්තු අයිියලා එනිසා තමුුණාහසල අපි තේරුම් ගන්න ෝන ජාතියට නිදහස්සේ හුස්මගන්න ලැබිච්ේ නිසා තමයි මේ රටාද මේ නැගිටලා යන්නේ යුදධෙන් පස්සේ ගෙවිච්ච අවරුදු පහහා ඊට කලින් තිබිච්ච දසක පහක වැඩකරපු අවුරුදු පහක් අද තමුණාන්සල කල්පනා කළ බලන් කටුණයක ගුවන්තොට වලින් බැහල විනාඩි පහ ලෝකින් කොළොමටේනවා. යාල්දේවි දුග්‍රිය යනවා දේ හාම දුරුවනේ යාාපනයට. මේ රටේ හතර කොනේ තියන හැම ප්‍රධාන මාර්ගයක්ම නවි කරණනය වෙනවා කාපට්ටනවා දැන් ඇතුලටත් කාපට් දියව කියන සටම් පාටය ඇල්ල තියෙනවා ගම ඇතුලින්. තාර නොදමව් කාපට් දියව් වෙනදා නේ තාරටිගද්දාල දියව තාර ටිකක් අද්දාාල දියාව දැන් තාාර නොදමව් කාපට් දමව් ගම් ඇතුළ තියෙන සටම්පාටයකඒ දියුණු ඕවුනේ නැත්තම් මේම හිතනේවා වෙනස්ස නෝද. ල ල්පනා කළ ලන්න. යුත්ත ඉවර කරලා ගත වෙච්ච අවුදු පහ නොතිබුණු අධවේගේ මාර්ගය හදපු අවුරදු පහක්. මේරට වෙනුවෙන් දවන්ත සංවර්ධනයක් කරබ අවුරුදු පහක්. රට පස්සට අව්බ අවුරුදු පහක් නෙවෙයි. රටේ කාලෙ කාපු අවුරුදු පහක් නෙවෙයි. සමහර නාක නාකකා හිටිය කා ෑ කා ද තරට. දියගන්න පන්දර දෙකට නික එක වල් ියල. කාලයකෑම කාලේඒ කාලෙ කාප නෝනලට ඕන වෙලා තියනවා රතත් කන්නායමත්. ඒ අය මේරතේ ප්‍රශ් විසඳුවද ජනතිීපදතිතුමා හට ගන්න කොට ගිනි ගත්තුවට නියවා වුරදු හතර. මේරටේ දිවිනගුම දෙපාර්තමේන්තුව හදල දුක දුප්පත් ජනයාාව ආර්ථික ක්‍රියාව වලියයට සභාගි කරගන්න යෝද. ද පාර්තමේතුවක්හදලේ හෙුම කලා. කාලකෑ වෙන මේ රත වෙනුවෙන් වැඩ කලා. මේ රට වෙනුවෙන් වැඩ කලා. ගොඩ නැගෙන රත දේහමදදුරුවේ ඇස්තක තියනෝනම් පේනවානං පාට කන්නාඩියක් ඊටිස්සර හින්දාල නැත්තං පියවවි ඇහෙම් බලන්න ශක්තිය තියෙනවනම් අනන්දීපු කන්නාඩි වලින් බලන්න නැත්තං තමුණන්නාන්සලිකාට පේෙන්නඕන මේ පො නැගටින පොක්බ. නැගෙන රතක්. වනද ඒකාලෙ දෙදස් පහේ තිබේ මනාද සටම්පාට. රට බෙදන ආණ්ඩුව ෙදරයවුුණු. දැන් එහෙම කියන්න බෑ. රට විකුණ නා්ඩු. රාජ්‍යායතන විකුණන් කනාන්්ඩු. මේක රාජාතන විුණන් කනා්ඩුව. නෙවෙයි නිකන්ති බිච්ච සමුෘදධයේ ඒවාටික ජපාර්තමේතුවක් කරලා විශ්‍රාාව වැටුම ගුත් නැදියටට හදන ආ්ඩුවක්. යකෝ කෞද හිතුවේ මෙහමමාණඩුවක් කයි කියලා. රනිල්ගගේ රගනින් සී ලංකා. ර්ථික යිබල ෝ කියෝ හිට කාාලක හොමද. රාජ්‍ය අන්සය ලක්ෂ අටක් තිබ්බා හයට බස්සන්නයි වඩේ කළේ. අද ලක්ෂ පහලවක් රාජ්‍යන්සය සේවකෝ. දිවිනගුම දෙපාර්දමේන්තුවෙන් විශ්‍රාමලට පයිතිය දෙෙනවා වෙන දෙපාර්තමේන්තු අලුතෙන් හදනක නවත්තල ගොඩා කල් සංස්ථාමණ්ඩල ඕකේ දෙපාර්තමේන්තුවාන එහෙමයි තිබ්බේ ක්‍රමේ. මේක මන්ද රාජ පක්ෂ ජනාතිපතිතුමා. ඒ වුදු පහ මේ රට හරියට කෙලින් හිතවල ඉස්සරහට ගත්තු හන්දතමයි. මේද පාර් මේතු හැදෙන් නන් කවදක්කද ාර්මේතු න නෑ. ඒවිත රක් නෙවෙයි. රට විකු නංක නා්ඩුව ගෙදරයා මුකුව දැක කියන්න බෑ. දම්ම කක්ද කියන්න ඔන්න කියෙන අර ීන චීනට මොකද මුහද ගොඩ කරන දී . එතන නෙක් යාර්ග නක් චීන ු. ඇමරිකන් කාරයට ඉරණවිල දුන්න අක්කරගානක්. හෙක්ටේර්ගානත් දුන්න ඇමරිකන් කාරයට ඉරණවිල. ඇමරිකන් හඬතියාගෙන ඇමරිකන් කාරයට රාජ තාන්ත්‍රික වර ප්‍රසාද යටතේ ඕන එකක් ගේන්න පුළුවන් ගෙනියන්න පුළුවන් ඉරණවිල ඇමරිකන් හඬට එතකොට අද ඇමරිකන් කාරයට එත්තන දීලා තියෙනවාන ඉදිති චීන ඇවිල් මුහු දෙෙහරි හොඩ කරගෙනව ලගින් හිටියට නරකක් න හොක් මනිසක්. ඒලොක ඉන්නවන අනි ලොකත් යාගන න්නොනකි ට ඒකතමයි රජ තාන්ද්‍රික දේශපාලනය කියලා කියන්නේ. හැයි රටය තුළ ඉඩන් දෙන්නේනෑ.ඒනන ගොඩ කල්ල ගොඩ කල්ල හදහන්න්නගරයක් ඒ හදල ාගයක් ක අපපට දියන් ඉතුර පාගේ හිටන් කමක්නෑ මොක අර අයිඉන්න මෙතන අයිඉන්න ඉරන විලට වෙලා පාදද. යයා නෙවේ දැන් ලෝකේ ආර්ථික අංකේක ආසිාව බල බිතරක්නවයි ලෝක ර්තිි බලයා අද චීනය. ජනාධපතිතුමා බටහිර රතවල්ක් අත්වල් බඳගත්තනම් යුද්ධ කරන්න වෙන්න නෑ. බටහිර රතවල් කියන පදට නැටවනන් යුදතයි වල කරන්න හබ වෙන්න නෑ. මිලි බෑන්්ල බර්නාජ් කුස්්නල ඩැබල් දාලා විල්ල බලපෑම් කරජ්චත් ඇමිලි පිටියට ගන්නගෙන හම්ුුණනේලේ අව ර රස්නයට තියාගෙන මකුණු ඉන්න පුටුවකදකොයිත වාඩියුන ක්ට යාාගන්න. එතුමාඒ එහෙමයි කළමනා කරන කලේ වෙන නාග බතුන් ිබෑන්. හද ැති ිාන දේ සැමති බල් දාලාවක ඇමිලිටිය ඉන්න නදති කොමට නවා ටපට ගලා. බෝ ලොක්කදින් එකන්නේ කියලා අපිේ බාපච්ලන කියලා නෑදය. වෙනනාක ටන ඇමිලිපිටිය කොළටවා හෝ හවවායු කියල. මේනායක ඇඩිලි පිටියටගෙන්න්න ගත්තා. වේවල් බුට්ේ වාඩි කොරෝගත්තා ඒල් පට ටික වෙලා කියන්නොට අඩ දනවා. ඉක්මට කියා ඒ. න විරෝධය හදන්න වෙනවකට වන්න වෙයි. අර බලව අර යල්පන යමින් ඉන්න බලවතාට කත් අදින බලවේක තමයි. ලෝකෙ නැගෙන බලවතා එක්ක ගොඩනගෙන සම්බන්ධය වලක් වන්න හදන්නේ. මේරටද තමුන්ාසල කවරදන්ව විකුණලන් කනවයි කියන සටම්පාට වලංගුුණනේ. විකුණල තිබ්බ රාජායතන රජයට ගත්තා. ශ්‍රී ලකන් ගුවන් සේවය ගත්තා. ශෙල්කාරය අතය තිබිච්ච ගෑස් සමාගම ගත්තා. මුණහදල දන්න වෙනද කතා කරේ ලංගම විකුණන් බැංකු විකුණන් ඕ අතමයි වෙනදා සාකච්ඡා මේ සෙති්පේ අද ඒ සාකච්ඡානෑ බැංකු විකුණන්න සාකච්ඡාවනෑ රටේ රාජා ඇතන විකුණන් කන සාකච්ඡාවනෑ ඒ හන්දා රටවිකුණන් කන ආණ්ඩුව කියන්නත් බෑ මේගොල්ලෝ මොන අදද කියන්නේ ඒ කාදි පොත්ති රැජීමය වදන්නේ ට සාමාන්‍ය තේරනෙන සිංහලෙන් කතා කරන්න ආසනෑ රජීමේන ඉංග්‍රීසි ගෑ විච්ච වට ඕන. ඒ කාධිපති අණ්ඩුවගේ හල්ලකු කාටත් තේරෙනවානේ. නෑන අරන් ඉග්‍රීසි ඌරුව ටෝනනේ රජ රජීමය. ඒ කාධිපති රැජීමය ඕ අතමයි ටොියන්ගේ ක්‍රමේය. කල්පනක ලබලන් ඒකාදිපති රජීමමයක්කු. මොකද මේක තියන ඒකාදිපතිප. හදිසි නීතිය ඉවත් කරලා. ප්‍රස්ථවාදය වැලකවීමේ පනත බලතල අඩු කරලා. ඒ හදිසි නීතියන් මේරට නිදහස් කරගත්තු ආ්ඩුව කොහොමද ඒ එක අදිිපති වෙන්නේ. තමුුණ අන්සලට මේ අ්ඩුව ඒකාාධදිබපති කියල කාටර් හිතනවන මොනවාද සාධක. චන්ද කල්දාලද තියෙනවද නෑ. මැතිවරණ සිතියමා කුලල තියෙනෝද නෑ. වෙලාවට කලින් චන්ද දෙනෝ. වෙලාවට කලින් මහජන මතය විමසනෝ. අන්න ජයවර්ධන කාල චන්ද සිියම ඇකිළලවා. හට දහත් දකුණේ මරුවා බටලන්ද වදගාගාරය එක පෙළට තියාගෙන හිතියයා. දැන් ඒ වදගාර ධාපු ඇත්තක සහරු යනවා පයුරු පාසානම් පොවත්වන්න. තන්ද්‍රකාානන බලං ඉන්නව අනේ අර විමුක්ති කොළුවට කොහොමද නැවත මේ ශ්‍රීලංකාන දහස් පක්ෂ බලය අල්ල දෙන්නේ. දියාට ඕන ඒ පිපාසාාව. ඒ ඉතුමියගේ පිපාසාාව සංසිදුවන්න ඉතිංුව සමාහරු ලකලෑස් ති වෙනවා. ැයි තමුණන් සල තේරුන්ග ඕන මේ එදාමය ගොඩ නැකිිච්ච බලය රටවිකු නංකන ප්‍රතිපත්තිය නතර කරපු බලය රට හදන ප්‍රතිපත්තිය කරලියට ගෙනාපු බලය මේ ගමන විසින් තමයි මේ රට අදමේ තියෙන තැනට ාවේ ඒ ආධිපති රජීමේ හක් නෑ ප්‍රජාතන්ත්‍රවාදී ජනනායකයක්කින් නාඩුවක්තියෙනවා. හැබැයි මවනවා ඒකාධිපති රජීමේ මවනවා ප්‍රබන්ධයක් හදනවා හදලලා. නැතිලෙඩක් තියනොේ කියල පෙන්න්නල නැතිලෙඩේට බෙහෙත් වටරු දිරිපත් කරනවා. ආ විවස්ථාව අරකෑල්ල ගලවීම මේ ෑල්ල ගැලවීම. ලෙඩක් නෑ! නමුත්තිය නොය කියලගෙනවා. නොතිබේෙන ඇත්තටම නැති ලෙඩේට බෙහැත්වෙන්න්න හදනවා. මවල ලෙඩක් බෙහැතක් නියම කරනවා. මොකටද මේ අද උන්න හැලට බෑ මහින්ද රාජපක්ෂ ජනාතිපතිතුමාට. අභියෝගයක් වෙන නායකෙක් විරුද්ධ පක්ෂය පිරපී රහොයෙනවා හොයාගන්න බෑ. මයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝගයක් වෙන නායකෙක් දෙදස් දහයත් විරුද්ධ පක්ෂයට හිටියනෑ. නැතිහන්ද මොකොද කලේ යුත්තය කට කරපු හමුදාවේ හිටපු මුදාපතිතුමාාව ගත්තා. අ අහිංසක හමුදාපත්තුමා බුදුුවන් මේ අපි හොඳට ගරු කරන මනුෂයා. දේශපාලනය දන්නේ නෑ. ම ුද ද ති ල ොද . එතකොඩ කියයි ප්‍රස්ථාපිරුල හැදේ විමාඳ යුද්ධ කලා වගේ කියලා. ඒක මහිි පැත්ත හොන්සේ අචන්ද කලා වගේ. ඒක මනි පැත්ත. නොතර නොතේහට බාසාාවක්. නොත වැඩක් ම් හමුද ප ති ට ළ හඳ ොහො ප්‍රතිරප තියනවා. ුත්ත දග්‍රහන ෞරහය තියෙනවා යාට දිනන්න පුළුවන් කියලා මොලේට දාලා 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 අන අර ජාතිකවිරේ කැටියට අපෙන් සදාකල් ගරුහුමන් ලබන්න හිටපු ෆොන්සේකමහත්ත යම බිල්ලටදු. නයි! මයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අභියෝගයක් කල්ල කරන්න නාකෙක්! විරුදත්්ධ පක්ෂ පදුුරුගානය හය හොය ගියත්! හම්බවනේ නේ. හොයනවා හම්බ වෙන්නේි නෑ. අභියෝගයක් දෙන්න නායකෙක් එතර නෑ! එනිසා ඇබැර්තු ඇත. බෙල්ලදිය හැකි මෝඩෙක් ඕනෑ කර තිබේ! වහාම විිමසන්න සිරිකොත්ත ඒ කාලෙ තිබිච්චව ඇබෑත් දැන්ම ඒක ෆොන්සේක මහත්්‍ය ටක්ගාල දැන්ම ඉල්ලුම් පත්‍රයක් දාපු පමණින් අනුමත කලා හරි ියම නියම ජොක අහම්බුනා කියලා දැම්ම. දැම්බලන්නර මන්ද පත්්‍රේක තියනේ ලඟදී Uපෙන් කියලා අපි දැනන් ඉටියා හොසේක දින්නේ කියලා ඒ හිද තමයි පොන්සේකට දුන්නේ. රනිල් දිනනස්සව ඇන්ට දෙන්නෙනේ! දෙන්නේ නිකන් නොන්දියස්වයන්ට හමුදාපතිතුමා යුදතට හරිගයාට දේශපානලයේති නොන්ඩියස්වෙක් සේනාර්්‍ය නායකයාට අභියෝග කරන්න බෑ. ඒ නිසා තමයි එදා විරුද්ධ පක්ෂ නායකෝ නැතිකමට විරුද්ධ පක්ෂ මිනිහෙක් නැතිකමට හොයලා 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 ඒ මරාලෙට කරගහන්න කෙනෙක් නැතිකමට තමයි දා හමුදාපතිව ගත්ත කැලේ ගහක් නහන්න කැළේ ගහක් කැප. අදත් පලනවා අදත් විරුද්ධ පක්ෂට නය දාන්න කෙනෙක් නෑ රනිල් මහත්තයට බෑ ඊළඟට වෙන කවුරුත් නේ කුත් ග ලැේ ද නැවල් ලැබැයිද කිය හිත හි හිටිය දැන් කරුටත්නෑ රනිල්තත්ද දාන්න විරුද්ධ පක්ෂ කවුරුත් නේ මේ පාරත් දා ලතිය නවා ඇැබැත්තු ඇත ඒ ජනාතිපතිවරෙන මරාලෙට බෙල්ල දැීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයක ඕනෑ කර තිබේ වහහාම විමසන්න කිය දැන් පත්තරය දැන්නීම දාලතිෙනවා වහාම විමසන්න දැන් ඒ බෑතුුවට තින් සහරු ඉල්ලුම් පත්‍ර දානවා ඒ බැහැරතුවට අදත් අර ප්‍රතිපත්තිය තමයි අදත් ඒ දෙදදාස්දහය ප්‍රතිපත්තිය මතමයි එද දහයි ැලිුවත් කලෙ හක් කෙ ක් වමන හන්න. ඒක තමයි හදත් මෙයාලගේ උපාය. එක්සත් ජාතික පක්ෂයට අද නායකත්තුයක් නෑ. විරුත පක්ෂයට අපේක්ෂකේ කොයාගන්න නෑ. ඒ හන්දාද බලනවා ඒ ෆොන්සේක බොහයාගත්තව වගේ කවරු හරි ෙල්ල දෙන්න පුුවන් කනෙ ක ල්ල දගන්න. මන්දනෑ කවරු පෙල්ලදීවිර. කවරු පෙල්ල දුන්න මට නං කියනන්න වෙෙන්න්න දේපාලන වසින්. අනිච්චා වත්ත සංකාරා කියල ඉතරයි. කවුරුබෙල්ල දුන්නත් දේශපාලන වශෙන් අනිච්චා වතත් සංකාරා එත්තර අපිට කියන්න දීන වෙන දෙයක් කියන්න නෑ. මතක වස්ත්‍ර පූජාව දේශපාලන වශයෙන් අන්ධෙෙන් පස කර හැකි දාර පුංසේකල හත්යා කිය දින්නන මේක ඉල්ලනවන අනේ අම්මේ. ලන හිරේන්න පුළුවන් වෙන්න ෝනට්ටකන්න පුළුවන් න්න ඕන තනනි වෙනවා එකක්නෑ යිද පස කෑවද බිබෝඳ කියලා බලන්න හද්දාමාරුවක වැටනවා ඒ ඔක්කෝට ොත්තු ද ම හෙක්තමයි මේඒක ග්ඩෝන කියර තමයි හොසක මහත්ත කියන්න මත් දැකීම දැන් ඒගෙන් පේනව අතමුුණහන්සලට මේ බලන්න වෙන මොකක් කන්න වෙයි. මේ බලන්න කැලේ ගහ කැලේ ගහක් නවුවම නහන්. මොකට ද. අර වික්‍රම සිංහට හොල්ලන්න බෑ. ක්‍රමසිංහ කදදාක්ත් දිනන්න පුලුවන් කනෙකොට දෙන්නෙනෑ දින්න පුළුවන් කෙනෙකොට දුන්නව ත්‍රණිල් වික්‍රම සිංහට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉතුරු කරගෙන තියගන්නත්ද. ඒ නිසා මොකක්ද වෙන්නේ ඒ නිසා මොකදද වෙන්නේ මේ බලනවා කැලේගහ කැලේගහක් ලවුව මනහන් දෙදස් දහයි උපය. අපි කියනවා කැලේගස් එකක් නෙවෙයි කැලේගස් සීක් අරගෙනවත්? රට දිනව පුනාායකය නැති දැබන්තස් රුක්ෂය කපලාදාන්න ඔය කවර බලවේගයකටවත් පොළලුවම් වෙන්නෙත්නෑ ලෙන්න යිඩ තියන්නෙත් නෑ. මේ රට තාදරය කරන දැබන්ත ජනතා බලරේග මහා බලවේගයක්වා මේ සට නතමුන් වහන්සල ගාත ධාරගෙන තියෙනවා. මේ ජාතික සටනය ඉතුරු කොටස. කල්පන කල බලන්න මකගේ අමිතතාත්ත සෞදරය සෞදරිය. කාට දෝනෙ මේ ගමන නවත් අන්න. ෘත්‍ර කුමාරෙන්ල ඉන්නවා ඇමරිික එක්ත් ජනපදේ. දේශ සීමාවක් නැති දෙමල ඊළමේ නායකයා. ගෝලීයේ දෙමල සංසදේ නායකයක් වාද එමේන්ුවල්. එතුම ඉන්නවා කොටි ීතවාදී ඩෑස් පෝර එක ඉන්නවා. පෞගේ දවස්වල මැලේසිාවදි රැස්සුුණ. රැස්වල සාකච්ඡා කලා ජනාධිපතිබරණනිදි කහමද මනවා දේග ො කරන්න කියලා. මෙයාල ට ඕන නැවත උතුර ගිනි ගන්න හදන්න. උතුරෙන් හමුදාව එලවල දාන්න සිවාජි ලිංගම් මන්ත්‍රේතුමා කියනවා උතුර බුතු පිළිම ගලවල යවනවා අ හුන් හැගේ අපේක්ෂක දෙදින්නට පස්සේ. යාල්දේවේ දුම්්‍රියට බෝම්භග ඇහවයි කියලා තමම්ම පකාස කරන සිවාජි ලිංගම්. එයාම කියන අමත් හිතය යාල්දේවියකට ගිනි තියෙන වෙලාවේ මත්තේවැඩට කිය කියලා. දැයියාලට ඕන යාල්දේවී නවත්න්න. තව වුරුදු දහයක් මගේ අම්්‍ය තාත්තේ යාල් දේවීවූ ජාපනීදන් කොළමට කොළඹයිදන් යාාපනයට යන්න ඉඩ දුන්නොත්. උතුරයි දකුණ අතර මේ තියන පරතරේ මැකෙනවා. ජනාධිපතිතුමා මුල්ගල තිබ්බාධිවේගේ මාර්ගය යාපනයට තවුරුදකින්ද හැකින්. හදල ඉවර වනාම උතුරයි දකුණ අතර තියන මේ විශාල පරතරය මැකෙනවා. මිනිස්සු මිනිස් අතර බැඳීම් වැඩි වෙනවා සම්බන්ධතා වැඩි වෙනවා. මානව හැගීම් වැඩිදියුණු වෙනවා. ඒම තමයි රටක් නැගිටින්නේ. චීනෙෙන් දෙෙන්වෙෙන්න්නේ යන තිබට තිබෙට දලයි ලාමාතුමායි වැඩඉන්න තිබට වංවෙන එක නවත්තන්න චීනරජය කරේ මහා කඳු සිකර මැදදෙන් දැවන්තා අදිවේගේ දුම්බ්‍රිය මාර්ගයක් හැදවා. ඒ දුම්බ්‍රිය මාර්ගය තමයි චීනයෙන් තිබට වෙන් කරනවට එරෙහිව හදපු ප්‍රධානතම බාධාව. අද තිිබෙට අයි පීජි නුවරයි එක එකතු මිනිස් මිනිස් හ ිනිස් ිස් කතුවේ. හමරසල අපි එනිසා දෙදස් පහේඉඳං මේ රට මේ ඉදිරිගමනනක වලක්වන්න බොහෝ බලවේග බැලවා. අද ඕන මහින්ද රාජපක්ෂ නති රටක් හොවන්න කාටද. අ ඕන ගටබේ රාජ පක්‍ual ආරක්ෂක ලේකම් පුටුව ඉ නැති රටක් හදන්න කාටද. අර කොටි හිතවාදී ඩැස් පෝරාවට ඕන උතුරට ඉඩම්බලය ගන්න යාුව කේ කොල් අලුතෙන් ඕන. උතුරට පොලිස් බලය ගන්න උන්න හලට අලුත් පමයක් ඕන හදන්න නායකෙක් නෙවේ ප පඹයයක්ක්ව තමයි කොටි හිතවාදී බලවයග හොයන්නේ බටඉර රටවල් හොයන්න පබයක්වා වික්‍රම සිංහ මහත්්‍ය මේ වෙලාවකට කරගහන්න වෙන කවරු හරි ජොකයෙක්දදානවා මිසක් බෝ වෙලා ට එක තම වික්‍රමසිහ මහත්ත්‍යයක් කරම දැන් බලන්න දෙදස් පහ ජනාධිපතිවරනි නිල් විි්‍රම සිහැ මහින්ද රජපක්ෂයි පරඟ කරන වෙලාවෙ. කවුරු හරි තුංගනි අපේක්ෂකය එදා දැම්මනං. අර වැඩි සඳා නදා මහින්ද රජපක්ෂ ජනාධිපත්තුමට ලැබෙනවාද. ඒ වැඩි සන්ඳ අනුදහ තුන්ගනි අපේක්ෂකගේේ දම්මල කටන්න බැරිව වුණා. එදා බැරි වුුණ. දැම්බලනවා එදා බැරිවෙච්ව වැඩේ අධහරි කරන්න. එදා බැරිවෙචත වැඩේ අදනෙවෙයි තව වුරුදු පහගංහාවත් මේරතේ මහජනයා. කරන්න ඉඩ තියන්න නෑ මේ රත්ත තාදරය කරන මිනිස්සු ඒ පාවාදීම මෙහෙවමට පන දෙන්න ැස්සිනෑ මගගේම් තාත්තය සෞදරයා සෞදුරය. දැම් බලන උපොර වැට්ටිය බැරිවෙච්ච වැඩේ කරන්න. කැලේගහක් ලව්වා කැලේ ගහක් නහන්න වික්‍රමසිංහ දෙන්නනෑ දින්න පුළුවන්ජුකියකුට. දිින් නොත්්‍රනිිය ගෙච්ච පරිච්චේ යවරවෙනවා. ඒ නිසා පරදින්න ඉඩතියන කැලේ ගහකට තමයි. ්‍රමසිං මහත්්‍යයා දන්නන්නේ ෆොන්සේකට දුන්නත් ෙමයි දන් කියෙනවා. අපි දුන්නේ පරදින බව දන්නා නිසාය. ඒ මතමයි දැන් කියන්නේ තව මහාස හයහතකින් පස්ස කියයි මේ ඊළකට දෙන්න තුකු දුල් බිල්ලට මේම තුංකුළු දුල් බිලි. වික්‍රම සිංහ මහත්්‍යයාට නිධානය හාරගන්න තුංකුළු දුල් බිලි. දෙදස් දහය ෆොන්සය කතමයි තුන්කුළු දුල් බිල්ල. දෙෙදස් පහලව කවුද තුංකුළු දුල් බල්ලරණනිල් හොයාගන්න. කෞදරනිල් හොයාගන්න තුංකුළු දුල් බිල්ල. නිධානේ නිධානේ එල්ලියට ගන්න රනිල්ට බෑ තුංකුළු දුල් බිල්ලක් කෝන මේ පාරත්. දෙෙදස් දාහෙත් තුකුළු දුල් බිල්ල දුන්නා. දෙෙදස් දාාහතරත් පහලබ තුකුළ දුල් බිල්ල කෝන. තුන්කුළු දුල් බිල්ල කවුද එචරයි ප්‍රශ්න. හැබැයි බිල්ලට කවුරු ආවත්. හමුන් සලාපියික දෙයක් අවධාරණය කරගන්න ඕන. ඉස්සරහත යන රට නැවත කොටි හිතවාදී ඩෑස්පෝරාවට ඕන පරිවර්තනය මේ රටේ වෙන්න ඉඩ දෙන්න බෑ. හමුදාව උත්තුරෙන් එන්න දවසක් කුදා කරන්න දෙන්න බෑ. මේ රතට ස්සාමය නැවත බිලි දෙන දවසක් කඋුදා කරන්න දෙන්න බෑ! යුත්තට විරුත්්ත වෙච්ච ද්‍රෝහහි කල්ලි! නැවත මේ රතාපස්සට අදින්න දරන බෑයම ඉස්සරහතයන්න දෙන්න බෑ. මේ මව්පොලවට ආබමල් රොණකින් හරි! දස්සබෙකින් අරි යාදරයක් තියෙනවනම්. මේ ම අවපොවේ බත්කාල ඉපදිච්ච මිනි හෙක්නං මේ රටේ ඉදිරි ගමනතිගන. ආදරෙන් බලනමිනි හෙක්නං අපට තියෙනව වගකීමක් යුතුකමක් මොන උපරවැට්ටි ොන කකුල් මාටු දැහමත්. ජාතියේ ඉදිරි ගමන වෙනුවෙන්. මයින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාන් තුංවාරක් නෙවෙයි. සයා වරක් වුණත් මේරටේ ජනාතිපති හටියට. ඉතිරි අරගෙනය ඕන මගේ අමිතත්ත්‍ය සෝදරය සහෝදරිය අර කලින් හිට බෑයුන්ට නම් දෙපාරත්තදී කලින් හිට බායන්ට දෙපාරත්ව දියගතම ඇත්ත රටට වැඩක් කරනයක තුම් පාරණය කී පාරහිටියත් අපේ මකෝ කලින් හිට බෑයොන්ට එක පාරක් ඇති කාලේ කෑවා යුද්ධෙ වැැව්වා ප්‍රශ්න වැව්වා හැතදාහක් මැරුවා මොනවද නොකලේ රාජ්‍යායතන කෑවා විකුණන් කෑවා ආර්ථිකේ වැට්ටුවා! රනිල්ගේ කාලෙ නයබර සීට එකසිිය එකයි. දලදේශය ආදායම ප්‍රතිසතයක් හැටියට. අද නයබර සීට හැතයි. දලදේශී ආධර්මය ප්‍රතිසතයක් හැටියට. තිබිච්ච වැටිච්ච වලින් මේරට ගොඩාාව. අමාරුවෙන් අද හුස්මාරගෙන මේරට නැගඩිනවා. උතුරයි දකුණයි යාාවෙනවා අධවේගේ මාර්ගවලින්. යාල්දේවි දුම්රිය උතුර දකුණට යනවා එනවා. සියල දෙමල මුස්ලිම් බැඳීම දවසින් දවස. වර්ධනය වෙනවා! ජාතියක් කැටියටමුළු රටව එකටයක මුතු වෙනවා. තව අවුරුදු දහයක් මගේ මවපොලවට තව අවුරුදු දහයක් මේ විදියට උස්මගන්න දුන්නොක් මොකාටවත්තායේ රතබැදන සතම්පාට අලගෙනෙන්න බෑ! දෙබඳ ජනතාව මගහල පන්නනවා. ඒ වෙන සමේ පොළොවෙ හිමි හිට වෙනවා අටිකටික වෙනවා. මගේ අම්ම තාත්්‍යයේ වෙනසට ඉට දෙන්න. අවුරුදු දහයක් මේ රට මේ සාමකකාමී හැඟීමෙන්. ස්රහට යන්න ඉට අපේ මොුණුපුුරු මිනිිබරියන් වෙනුවෙන්. ඒ දරු පැටවුන්තා යුතෝනෙ නැත්නම් ආයි ගැතුු මෝනේ නැත්තම් ආය මලකඳන් ඕනෙ නැත්තං. බොරු ප්‍රජාතන්ත්‍රවාදී සර්රෝපිත්තල සටම්පාටකනවා. මොනද මනිබඩු කාරයෝ ඉන්න ගමටෙන්නේ. මනිබඩු කාරයයායනවා අරගෙනෙන අරුමෝසම් බඩු අරගෙන. අරුමෝසම් බඩු මනිබඩු විකුණවා ගන්න ඉති මිටේෂන් බඩු. තනවා හොට දිි ි දිිටකම යයි කියලා. කනේ බෙල්ලෙ දාලද මාසයෙන් අනේද යාමුදුරන්නේේ දෙපාරයි නානෝනේ. දිිස්්නය යනවා. ඊට පස්සේ නිකන් ඔහයේ කෑල්ලක් වැනිවෙනි තියෙනවා. එක තමයි මනිබඩු කාරයන්ගේ ඉමිටේෂන් දේශපාලනේ. දැම් මනිබඩු කාරයන් දානවා ඉමිටේන්ටම්පාට. ඉමිටේෂන් සටම්පාට රතවිකුණන රා පක්ෂේලොවමු කියන්න බෑ. රට බෙදන රාජපක්ෂේලොවමු කියන්න බෑ. මොනවාද මින් සටම්පාට ඒ කාධිපති රජ මේලෝම කෝද හත්ති ලව කාදිපතිත්තුවතින්නේ චන්ද කලින් දෙ නොනං ඇතිවෙන්න චන්ද තියනොනං හදි සිනීතිය නැතිරන නම් කහොම දේකාාදිිපතිවෙන්නේ. ආන්න ඉමිටේෂන් සටම්පාට අන්න සරෝ ඉමිටේන් සටම්පාටඒ වට දෙනවා දිිශ්නක හල දෙනවා. මො මොන ඉමිටේන් සටම්පාට අරගෙන දේශ පාලන මනිබඩු කාරයෝ ගමක් ගමක් ගානාවත්. ඉල්ලපතාර ගැෙන ලවල දාලා ජාතියේ සටන ඉදිරියට ගැෙන අන්ද. මයින්ද රාජ පක්ෂ ජනාතිපචිතුමන්වා නැවතවතා වක්තමන් න්සලා පිහමෝම බේ ජ ති ප ට වාඩි කරන පඹැයින්ට එන්න දෙන්නේන ඒකාගේ පඹයෝ ඉන්නවා ඒකාගේ රೂකඩ ඉන්නවා. දේශ පාලන ඉ ඉන්නවා ඉත එකකාගේ ඉත. ඉ ඉන්නවා පෙත්ො ඉවා ඒක ජාතියේ කට්ටිය ඉන්නවා කවරු මන වා. මොන කල්ලි හදුවත් මොන බලවේගේආාව මේ සටන ජාතික සටනේ ඉදිරි දිගුවක් හැටියට සලකලා රට වෙනුවෙන් මවබිම වෙනුවෙන් නැවත්ත වතාවක් අපි මයින්ද රාජපක්ෂ ජනාධීපතිිතුමාන් නැවත්ත බලට පත් කරල තමයි මේ සටනේඉදිරි ගමනාපාරගෙන හන්නේ. තමුන්නාන්සලේ සටනේ මහා සෙම්පතිියෝ වෙන්න. මා බලවේගේ වෙන්න. දිවිි නැගුම දෙපාර්තමේන්තුුව හදපු රජය රකින. මහා මානවත් සේනාංකෙන් වෙන්න. අර කැලේගස් මොන විදියට කැලේගහ නහන් නවත් නහන් එන කෙේ ගහ නැන ටි දවසකින් ඒ හිද කබල වෙන්නෙ පා. කැලේගහ නහන්න කෙලේග හනෝ හැබැ ටිකකාලකින් ඒ කලේ ගහම නැහනවා. උදාහරණය ෆොන්සේකා තවන්න උදාහරණ ජනවාරි වලින් පසුව මට දෙන්න පුළුවන් ලිස්්ටේක් ජනවාරිවලින් පසුව. ඒ සාම ගම තතාත්ය සෞදරය සෞදුරිය. මේ හතුරු කල්ි වල ඉට දෙන්න පා. මේ රට ෑම අස්ථාවර කරලා ස්ස දිින්න කල්ි වට ටිට දෙන නැතුව. නැගිටින රට දියුණුුවෙන රට පිබිෙන රට, ගන් ග්‍රමී දිලින්ඳ ජනයා සබි බල ගන්නේ මේේවන රත. ත නාසලගේ දුකතේරන නායකකින්න රත අර කැබලිති ගොල්ලෙද ඒ අමු දරුව දරපටව රල දාල තියෙනකොට. ආරක්ෂක අවධානම නොතකා දරුවන් බලන්න ගිය රටේ නනායකයා. න කೌತಮುನ ನಾ್ಯ ದಾನಮ ಗತೆ. ಹදಾವ ಆಭಾಧಿತ ಸೆಬಲು ಬලನಗಯಮೆ ರಟೆ ನಾಯ್ ಯುತ್ತ ಹමුදාව ದರುವගේ ಬಲಗತ್ತು ರತೆ ನಾಯ್ಯ. ುತ್ತ ಇವರ ರ කියಲ ಹමුದಾವೆ ದರುವಗ ದರೆವದ. ಸಿವಿಲ್ ರක්್ಕ ಬಲಕಯ ದರುವಗ ದರೆವದනೆ. ಸಿವ್ ಾರක්್ಕ ಲಕಾಯ ದರುವಂට ವಿಸ್ರಾಮವಟು ಪೈತಿಯ್ತುನ ಮೈದ ರಾජಪක්್ಷ නාದಿ ಿ ತಮ ದುಪ್ಪತುಗೆ ದರುವ. ඉල්ලරක්ක ලකයින්න තොයියොනේනේ තොයොනෑයකි. අමුන් අහන්සලගේ දරුවවා අපේ දරුවවා ඒ අපේ දරුවන්ට එහම සලක නායකයා යුත්තේ ඉවරුණයි කියලා ගෙදරයව වනේ. ආබාධිත රන්න විරුවටික අදත් බලාගන්නවා මධ්‍යස්ථාන පහක් හදලා. දරුවන් වගේ බලාගන්නවත් සියලු දේවල් කරනවා. මේ රටඕනේ එහම හදවත්ත වැඩ කරන නායෙක් මික් මන බුමගත් කුඩු මුඩු මූනුවව තියන ොඩු කේඩු අල්ලත්ක ට රටයන්න බ. ටි පස්සෙන් ල්ල පිහිානි අයලා රට පිහයෙන් අනිඉන්නෙත් ඒේදියටම තමයි. රටට පිහෙන් අනින්නෙත් ඒේවිදියට ම තමයි. ඒ නිසාත් තමන්ගේ බොඳ වෙච්ච හීන සපල කරගන්න කියලා තුකුළ දුල් බිල්ල බවට කවුරුපත්තුනත්. ජාතියේ සතන තමුන්නාන්සලාපි හැමෝම එක ටෙකතුවෙලා. පෙරට්ට ගෙනයමු, ඒවැුවෙන් රොදබැඳ ගනිමු, ඒවඩුවෙන් පෙරමුණ ගනිමු, ඒ සඳහප සැමට ශක්තිය ලැබේවා දෛර ලැබේවා යෝධබල යෝධවීර ලැබේවා. දෙදස් පහළවාලුත්තවරුද්ද මයින්ද රාජපක්ෂ ජනාතිිපදිතුමාගේ. තුවැෙනනි ර කාල අත් එක්ක අලුතෙන් ේර ෙයිසරතයන්න සූදානම් වෙන්න පෙරමුණගන්න රොත බඳගන්න කියලාරාධන ක්‍රමින් මන්තම වන්සලකින් සමුගන්න්නවා ජයින් ජයම .